හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා ප්‍රස්ත විමර්ශන කොටහසයට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ දැරියට වන්දි ග්‍රාමීය බැංකු සංවර්ධනයට ඩොලර් මිලියන 50ක් ඉන්දිය පාකිස්තාන අගමැතිවරුන් අතර හමුවක් නැගිනීර පළාත් හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතා අද ත්‍රස්ත විමර්ශන කොට්ටාෂයට කැඳවා තිබුණා. ඒ පසුගිය අප්‍රේල් 22 වනදා ඇඳිරි නීතිය බලපෑවැත්වෙන අවස්ථාවේදී කල්කුඩා ප්‍රදේශයේ හෝටලයකට පැමිණීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටයි. පාස්කු ප්‍රහාරයෙන් පසුදින රාත්‍රී 10ට පමණ ඇඳිරි නීතිය බලපෑවැත්වෙන අවස්ථාවේ කල්කුඩා ප්‍රදේශයේ හෝටලයකදී සැක සහිත ලෙස අරාබි ජාතිකයන් දෙදෙනෙකු හමු වී සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන මාධ්‍ය හරහා විකාශය වුණා. මේ සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය විමර්ශනය සිදු කරන අතර ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහායි හිටපු ආණ්ඩුකාරවරයා ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට කැඳවා තිබුණේ. බාලවයස්කාර පාසල් දැරියක් මාතර පොලිසිය මගින් අතරංගුවටගෙන රඳවා තබා ගැනීමෙන් ඇයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. ඒ අනුව අදාළ දැරියට රුපියල් 50,000ක වන්දි මුදලක් ගෙවීමටයි රජයට නියෝග කෙරුණේ. 2012 වසරේදී මෙම දැරිය පොලිසිය මගින් අතරංගුවටගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා. ඒවන විට දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දැරිය හිටිවන කවි ගායනීට ප්‍රසිද්ධියක් උසුලා තිබූ බවයි පැවසෙන්නේ. දැරිය හෝ ඇගේ පවුලේ කිසිවෙකු පැමිණිල්ලක් නොකර තිබියදී අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අතින් දැරිය අපචාරයට ලක්ව ඇති බව පවසමින් මාතර පොලිසිය ප්‍රකාශයක් ලබා ගැනීමයි පවසා දැරිය පොලිසියට රැගෙන ගොස් තිබුණා. රාත්‍රී කාලයේ පුරා පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටි දැරියට කිසිදු ආහාරයක් හෝ පානීය ද්‍රව්‍යයක් ලබා නොදුන් බව අදාළ පෙත්සමේ සඳහන්. පසුව ඇය රෝහල්ගත කර වෛද්‍ය පරීක්ෂණයකට යොමු කෙරුණද කිසිදු අපචාරයකට ලක්ව නැති බව එහිදී හෙළි වුණා. ඒ අනුව ගොනු කළ අයිතිවාසිකම් පෙත්සම සරකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය රජයට රුපියල් 50,000ක වන්දි මුදලක් අදාළ දැරියට ගෙවන ලෙසටත් ඇය අත්අඩංගුවටගත් මාතර පොලිසියේ පොලිස් පරීක්ෂිකා වරුණී බෝගහවත්ත මහත්මියට පෞද්ගලිකව දැරියට රුපියල් 100,000ක වන්දි මුදලක් ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. පුද්ගලින්ගේ නිදහස හා ආරක්ෂාව පුළුල් ලෙස තහවුරු කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන් ක්‍රියාකළ යුතු ආකාරය සඳහන් කරමින් කරුණු 20කින් යුත් උපදේශන මාලාවක්ද ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිකුත් කෙරුණා. මෙවන විට ලක්ෂ 6ක පිරිසක් සඳහා සමෘද්ධි සහනාධාරය ලබා දී ඇති අතර මෙතෙක් එම හිමිකම් නොලැබුණු පිරිසටද සමෘද්ධි සහනාධාරය ලබා දීමේ වැඩසටහන ලබන 30වනදායින් පසුව ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අපුහාමි මහතා පවසනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් පවුල් 800ක් සඳහා සමෘද්ධි සහනාධාරය ලබා දීමේ වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී MHM නවාවි වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහන මහත්වරුන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සමෘද්ධිය ගැන කාලයක් තිස්සේ වැරදි දේවල් තමයි අපි අහන්න ලැබෙන ගොඩක් වෙලාවට. සමෘද්ධි ලාභින්ම ගොඩක් වෙලාවට පාවිච්චි කරලා තිබුණ එක එක අවස්ථාවල සමහර අය සමුගේ දේශපාලන වැඩසටහන තමයි සමෘද්ධි ලාභින්ම තියාගන්නේ. සමහර අය ගත්තාම අවුරුදු ගානක් තාම සමෘද්ධිය ගන්න. ඒකට හේතුව තමයි ඒ අයව ආර්ථික වශයෙන් ශක්තිමත් කරලා නැහැ. අපි ලක්ෂ 6කට දැනට සමෘද්ධිය දෙනවා. හැබැයි අපි ලක්ෂ 8ක් තමයි අපේ වැඩසටහන. ඒ නිසා අපි සමෘද්ධිය හම්බෙච්ච නැති අය අභියාචන අරගෙන ඒ 30න්දෙන් පස්සේ ඉතිරි ලක්ෂ 2කේ වැඩසටහන देशवासी जनता මෙරට ග්‍රාමීය සංවර්ධන බැංකු ව්‍යාපෘතිය ශක්තිමත් කිරීමේ අරමුණින් ඇමරිකා ඩොලර් මිලියන 50ක ආධාර මුදලක් ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබා දී තිබෙනවා.
ඊට අදාළ කිවිසුමට මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරිය වන ශ්‍රී විදෝවති මෙනවියෙක්ව අත්සන් තැබුවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයට ලබා දෙන ආධාර සඳහා මෙම මුදල් යොදා ගැනීමට නියමිතයි. මුදල් අමාත්‍යාංශ අතිරේක ලේකම් සුජිත් ප්‍රසන්න කාර්යවස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනරත්න මහතා උත්සවයකට පැමිණි අවස්ථාවේදී එහි සිටි ස්වාමින් වහන්සේ පිටතට වැඩම කළ බවට සමාජ ජාලවල පැතිර යන පුවත අසත්‍ය බව මීගමුව අඟුරුකාර මුල්ල බෝධිරාජාරාම මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය යටවත්තේ ඥානාරාම ස්වාමින් වහන්සේ පවසනවා. මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියා. පසුගිය දා මේගමුව ළමාරෝහලේ වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය රජිත සේනාරත්න මහතා පැමිණි අතර උත්සව සභාවට අමාත්‍යවරයා පැමිණෙන අවස්ථාවේ මහා සංඝරත්නය එම ස්ථානයෙන් පිටතට වැඩම කළ බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බවයි පූජ්‍ය යටවත්තේ ඥානාරාම ස්වාමීන් වහන්සේ සඳහන් කළේ. 14 වෙනිදා මේගමුව රෝහලේදී සිදුණු සිද්ධියක් පිළිබඳ පැහැදිලි කිරීමක් තමයි මේ සිදු වෙන්නේ. ප්‍රධාන ආගමික කටයුතු සිදු කරලා විනත් ආගමික කටයුත්ත සඳහා හතරට යා යුතු තිබුණු නිසා රෝහලෙන් ඉතා ඉක්මනින් බැහැර වෙලා ආවා. රෝහලෙන් බැහැර වෙලා එන අවස්ථාවේ රාජිත සේනාරත්න ඇමතිතුමා මුණ ගැහුණා. එතුමා සමග විනාඩියක සාකච්ඡාවක් පැවැත්වුවා. සාකච්ඡාවේ අරමුණ වුණේ මීගමු රෝහලේ ප්‍රධාන ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණ කටයුතු ඉක්මන් කොට රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කරලා දෙන ලෙස එතුමාගෙන් ඉල්ලීමක් කළා. ඉතින් මේ සිද්ධිය පිළිබඳව මාධ්‍යවල විවිධ ලෙස අදහස් ප්‍රකාශ වෙලා තිබෙනවා. එතුමාට විරෝධය පාමින් අපි ඉතා ඉක්මනින් රෝහලෙන් පිට වුණා කියලා මාධ්‍යවල සඳහන් වෙලා තිබෙනවා. ඉතින් එහෙම දෙයක් සිදු නොවුණු බවත් සිදු වුණු තත්ත්වය මේ බවත් ජනතාවට පැහැදිලි කිරීම මගේ යුතුකමක් හැටියට මම සලකනවා. සිදුවෙන සිද්ධීන් නිවැරදි ලෙස වාර්තා කරන ලෙසත් ඒ සිද්ධීන් වලට මූණ දෙන උදවියට ගැටලුවක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමට වග බලා ගන්නා ලෙසත් ඉතාම කරුණාවෙන් මාධ්‍ය ආයතන මෙහෙම නැත්තන්ට මේ වෙලාවේ මතක් කිරීමට සතුටුයි. සමෘද්ධි හිමිකම් පිරිනැමීමේ වැඩසටහන නොනවති සාර්ථකව ඉදිරියට ගෙන යාමට අග්‍රාමාත්‍යවරයා දැඩි අදිෂ්ඨානයෙන් කටයුතු කරන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය කරන්දෙනිය සහ දිවිතුරැණ ප්‍රදේශවල පවුල් 3000කට සමෘද්ධි හිමිකම් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ඒ වගේම අපි දන්නවා සමෘද්ධිය ලැබිය යුතු නැති එහෙත් ලබන පිරිසක් තාම ඇතුළේ ඉන්න බවත් අපි අමතක කරන්න නරකයි. මේ දෙකම කල්පනා කරලා සාධාරණව මේ වැඩපිළිවෙලට අවශ්‍ය ප්‍රමාණය ඇතුළු කරගත්තොත් අපිට වැඩි කල්යන් ඉස්සර ගොඩ එන්න පුළුවන් කියන විශ්වාසයයි. අපි චන්දරශ්‍රීමට එන්න කියලා බස්සල රැකගෙන දැන් බලන්න 2015 වෙනින් පස්සේ දැක්කද කවුරුත් සමෘද්ධිලාභීන් ආණ්ඩුවෙන් ඇවිල්ලා අර රැස්වීමට යන්න ඕන මෙතන බස් එක එනවා මේ වෙලාවට එන්න ඕන අර එහෙම කියනවා මෙහෙම කියනවා දැක්කේ නැහැ. හැබැයි මතක තියාගන්න ඕන එක කාරණා මේ වැඩසටහනට තමුන්නාසිරාද මෙතන මේ අවස්ථාව උදා කරගන්න පුළුවන් වුණේ 2015 ජනවාරි වටේ මේ විපර්යාසෙ පිට නිසා. නැත්තම් අවුරුදු ගානක් ගියත් තමුන්නාසර ඔක්කොම. අක්‍රමාන්තිතුමා දැඩි අලිස්ථානෙ හිටියම කොහොමද මේ සමුති ලක්ෂ ගානකට දෙනවා කියලා. මේ ශාලාවනි සහ මේ ඌඩාරම් වල වාඩි වෙලා ඉන්න ඔබ මේ හිත දන්නවා වේල් තුන කන අය නෙවේ. ඒ තමයි සැබෑ යථාර්ථය. උදේට යන ඉන්නුව ඒකෙම දවල්ට පොඩ්ඩක් කාලා ඉතුරු වුණොත් රැට කනවා. තමන්ගේ දරුවන්ට කවලා තමන් කන්නේ නැතුව ඉඳයි. ඒකට ඔබ හිතයි මේක ආණ්ඩුව වලට විසඳන්න පුළුවන්ද කියලා. පුළුවන් විදියට ආණ්ඩුව මාජය ආරක්ෂා කරගෙන ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. රට තුළ දූෂිත බැඳුම්කර වංචාවක් යලිත් සිදු නොවීම සඳහා මහබැංකුව පියවරගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා පවසනවා. පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. නැවත බැඳුම්කර ගනුදෙනුවක් මෙවැනි දූෂිත කුප්‍රකට සම්බන්ධතාවයන් සහිතව සිද්ධ වීම වැළැක්වීම සඳහා මහබැංකුව එක සාධනීය ක්‍රියාවක් කරන් තිබුණා. බැඳුම්කර නිකුත් කිරීමේ සමස්ත ක්‍රියාවලියම ඔවුන් නැවත සමාලෝචනය කරලා කිසිදු ආකාරයේ පුජ්‍යලික බාහිර පුජ්‍යලයකට ඇතුල් වීමට තොරතුරු එළියට ලබා දීමට නොහැකිවන ආකාරයේ ස්වයංක්‍රීය යාන්ත්‍රණයක් ඔවුන් සකස් කළ තිබුණා. අද වෙනකොට බැඳුම්කර ගනුදෙනුවේ ක්‍රියාවලිය සම්පූර්ණ පරිගණක ක්‍රියාවලියක් ඇතුලේ සිද්ධ වෙන්නේ පුජ්‍යලයින්ට මැදිහත් වීමේ හැකියාවක් ඉඩකඩක් වළක්වලා තියෙනවා.
ආණ්ඩුවටෙහි උද්ඝෝෂණ ව්‍යාපාර සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලදී මන්ත්‍රීවරයා කියා සිටියේ දේශපාලන කුමන්ත්‍රණයක කොටස් කරුවන් වන්නට තම පක්ෂයට අවශ්‍ය නොවන වගයි. ඔබතුමා ජනාධිපතිවරයා ආණ්ඩුව ගෙදර යවලා තිබ්බ පසුගිය ඔක්තෝබරේ එදා ඒක නවත්ත ගන්න උත්සාහයක් දැරුවා. දැන් නම් මේ පිටකොටුව පැත්තේ පාර දිගේ දුවනවා ආණ්ඩුව ගෙදර යවව කියන. ඒකේ චෝදනාවකට වඩා තියෙන දේශපාලනේ නොදන්නකම නිසා එක්ක කවුරුහරි කියපු දෙයක්. මොකද හේතුව එදා අපි තා පැහැදිලිව කිව්ව දේ තමයි එදත් මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕන. මේ ආණ්ඩුව ජනතාවට වගේ කියන්නේ නැහැ. ඒ සඳහා වන සියලු දේවල් අපට තිබුණා. නමුත් ඒක කර යුතුව තියෙන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායක් තියෙනවා. පාර්ලිමේන්තු ඇතුලේ ඒ කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒකට අනුව ආණ්ඩුව වැරදි කියලා නීති විරෝධී ආදර්ශයක් දීලා වැඩක් නැහැ. දේශපාලන කුමන්ත්‍රණයක කොටස්කාර වෙන්න අපිට කිසිම වුණාවක් තිබුණේ නැහැ. අපිට පාර්ලිමේන්තුවේදීද ජනතාව මේ ආණ්ඩුව ගෙදර යවන්නේ එළියේදීද කියලා තීරණය ගන්න ජනතාව. ආණ්ඩුව ගෙදර යවන්න ඕන කිව්වට ඒකට ඒගොල්ලෝ ලෑස්ති නැහැ කියන දේ පැහැදිලි. දැන් ආණ්ඩුවට අතට අමාරුව තියෙන්නේ ඔය කියන මහතුරුන්ට නෙමෙයි අපි පාරට බැස්සම. දැන් ඒගොල්ලොත් තින්නේ ආණ්ඩුව ගෙදර යවන්න උමනාවේ නම් ඇයි ජනතා විමුක්ති පෙරමුණ පාරට බැහැලා උද්ඝෝෂණයක් කරනකොට මෙච්චර අමාරු? දැන් අපිට හිතා ගන්න බෑ ඒක මොකද්ද කියලා. මොකද මේ විපක්ෂ දේශපාලනේ අපටත් දැන් තේරෙනවා කාගේද ඩීල් එක තියෙන්නේ කියලා. අපට ඉදරන්නේ ස්පියාගෙන බලගෙන ගුණත් තේරනවා කියලා අපට හිතෙනවා. මහර්ගම ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන ජාතික තරුණ පොසොන් කලාපය ලබන 18 වෙනිදා දක්වා පැවැත්වෙනවා. මෙම පොසොන් කලාපය සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි. සර්වඥ ධාතු ප්‍රදර්ශනය මේ වන විටත් පැවැත්වෙනවා. ජාතික තරුණ පොසොන් කලාපය සම්බන්ධයෙන් තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත නිෂාදී ගුණවර්ධන. ITN මාධ්‍යචාලයේ පූර්ණ මාධ්‍ය අනුග්‍රහය යටතේ මහරගම ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කරනු ලබන ජාතික තරුණ පුසොන් කලාපයේ වැඩ සිටින්නා වූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලාට සම්බුද්ධ පූජාව පූජා කිරීමෙන් අනතුරුව රැස්ව සිටින සියලුම ජනයා සර්වඥ ධාතුන් වහන්සේ වැඳ නමස්කාර කරගන්නට සූදානම් වන ආකාරයක් තමයි මේ මොහොතේදී අපට දැක ගන්නට ලැබෙන්නේ. අපි මේ වෙලාවේ ආරාධනා කරනවා ලංකාවාසී සියලු බෞද්ධ ජනතාවට සුදුවතින් සැරසී පැමිණෙන මහරගම ජාතික තරුණ සේවා සභාවට ඔබටත් හැකියාව තිබෙනවා ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේව වැඳ නමස්කාර කරගන්නට. දන්සල් භුක්ති විඳින්න රේ වගේම තුරුණ රාජ්‍යය නැරඹීමට එතෙකම භක්ති ගීත සම්දර්ශන නැරඹීමට සහ ඇසීමටත් ඔබට හැකියාව තිබෙනවා. එළඹෙන 18 වෙනිදා දක්වා මෙම පුසොන් කලාපයේ විවෘතව පවතිනවා. අපි ඔබට මතක් කරනවා පැමිණෙන මහරගම ජාතික තරුණ සේවා සභාවට ලලිත් පුෂ්ප කුමාර ශමින්ද ජයකුඩි සමගින් මම නිශාදී ගුණවර්ධන. ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති බැවින් සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ වන්දනාමාන කර ගැනීමට බියකින් තොරව පැමිණෙන්නේයි එහි විහාරාධිපති නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුංහේනේ මෙත්තාරම ස්වාමීන් වහන්සේ පවසනවා. මේ දිනවල සේරුවිල මංගල රජමහා විහාරය වන්දනා කරන්න එන සියලු බැතිමතුන්ට සියලු පහසුකම් රජය මගින් සලසා දී තිබෙනවා. ආරක්ෂාව, සනිප ආරක්ෂාව, ඒ අවශ්‍ය සියලු කටයුතු ලලාට ධාතුන් වහන්සේ වන්දනා කරන පින්වතුන්ට ලබා දීලා තියෙනවා. අපි ඉල්ලීමක් කරනවා රටවාසී පින්වතුන්ට කිසිම බියකින් සැකයකින් තොරව ලලාට ධාතුන් වහන්සේ වන්දනා කරගන්න සේරුවිල මංගල රජමහා විහාරයට ඔබට පැමිණෙන්න පුළුවන් කියලා. ඒ වගේම ඒ එන පින්වතුන්ට ඒ අවශ්‍ය සියලු පහසුකම් සලසා දීමට සේරුවිල ප්‍රාදේශීය සභාව, ඒකම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආදී රාජ්‍ය ආයතන සැදී පැහැදී ඉන්නවා. ශ්‍රී ලංකාව අභිමානවත් දේශයක් කිරීමට සිංහල දෙමළ ජන කොටස් අතර ආධ්‍යාත්මික එකමුතුව ඉතා වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන ස්වාමින් වහන්සේ පවසනවා. එම දෙපිරිස අතර භාෂා දැනුම වර්ධනය කිරීම ඒ සඳහා ප්‍රබල පිටිවහලක් වන බවයි උන්වහන්සේ යාපනයේදී ප්‍රකාශ කළේ. දෙවන භාෂා පාඨමාලාව හැදෑරූ යාපනයේ ශිෂ්‍යාවන්ට සාධකපත් ප්‍රදානය පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලී රතනස්වාමීන් වහන්සේ සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරෙන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. හින්දු බෞද්ධ සංස්කෘතික එකමුතුවේ මෙහෙයවීමෙනුයි එය සංවිධානය කර තිබුණේ. ඔයගොල්ලන්ගේ සිංහල භාෂාව දියුණු කර ගැනීම සඳහා කොළඹවට ප්‍රදේශවල ආරක්ෂිත රැකියා ස්ථාන අපි ලබා දෙන්න පෞද්ගලික අංශවල බලාපොරොත්තු වෙනවා. එහි එකම අභිප්‍රාය ඔයගොල්ලන්ගේ භාෂා පුහුණුව දියුණු කර ගැනීම සඳහා මෙම පාඨමාලාව සිංහල අතරත් අපි දෙමළ භාෂාව ඉගැන්වීමේ විශාල වැඩපිළිවෙලක් අපි ආරම්භ කළ තියෙන එක තවත් ව්‍යාප්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි සියලුම දෙමළ ජනතාවගෙන් මම ඉල්ල සිටිනවා මේ ලස්සන රට, මේ පූජනීය රට, මහා යෝධ ශිෂ්ටාචාරයක් තියෙන මේ ගෞරවාන්විත රට අභිමානවත් දේශයක් කිරීම සඳහා සිංහල දෙමළ ජනතාව ආධ්‍යාත්මිකව එකමුතු වෙමු. මේ රට දෙමළ සිංහල කියන ජනකොටස්වල
ඉතිහාසයේ යම් යම් තිබුණු කාරණා වගේම විරසකම් තිබෙන්න පුළුවන් වෙනස්කම් තිබෙන්න පුළුවන් නමුත් අපේ වෘක්ෂ මූලය එකකි අපි බෙදා ගන්නා වූ සංස්කෘතික දර්ශනය එකකි අපි දෛනිකව අත්දහ බලන සංස්කෘතික පදනමේ මූලය එකයි ඒ නිසා අපි අපේ දෙපා ශක්තිමත් කරගන්නට ඕනේ ඒ නිසාම තමයි අපි ජාත්‍යන්තර සමග ගනුදෙනු කරන්නට ලැහැස්ති වෙන්නේ ඒ සමගින් දිවපුවත් ප්‍රකාශයේ අවසන් වනවා පසළු දෙකේ සිට අපගේ පැම්පේ ප්‍රතිකාශයේ බලාපොරොත්තු වන්න සුබ දවසක් www.itnnews.lk